අයිබුවන් මම සන්ධයා මගේ ලර්නි ටු ඉට් චැනල් එකට ඔබ සමග සාදරයෙන් පිළිගන්නවා මම අද පෙන්වන්න යන්නේ මේ බ්ලවුස් එක හරි ගස්ස ගන්න හැටි මේ පාට් 1 එක එකෙන් මම ඕගලන්ට මේ බ්ලොක් එක කපා ගන්න විදිය පෙන්වනවා දෙවෙනි පාට් එකේ මම පෙන්වනවා ඔක මහ ගන්න විදිය ලොง ස්ලීව් එක දාලා තිනවා කෆ් එකත් එක්කලා කොල එක කපන විදිය මම මේ ඩිසයින් එක කරන විදියත් පෙන්වනවා මහන කොටසේ මම මේකට අරගෙන තියෙන්නේ සයිස් 40 ekeni europe european size එක 40 international size එක l අපි ගන්නවා uk size එක 12 number එක මම අරගෙන තියෙනවා මේක උදාහරණයක් හැටියට අරන් තියෙන්නේ දැන් මේ දිග අතට ගන්න මිමි මේ 26 කියලා තියෙන්නේ බ්ලවුස් එකේ දිග වරහන් ඇතුළේ තියෙන්නේ සෙන්ටිමීටර්ස් වලින් ඕගලන් පාවිච්චි කරන්නේ ඉන්චස් නේ බලන්න උරේසී ඉඳලා ඉනට ඉදිරිපස අඟල් 18ක් පිටිපස 16 මහරක් ඒකේ වෙනසක් තියෙනවා අඟල් එකමාරක ඒ වෙනස දැන් ඉදිරිපස අපි අඟල් එකමාරක් වැඩිපුර තියෙනවානේ ඒක අපි ගන්නවා ඩාට් එකේ ප්‍රමාණයට මේ හරස් අතර ගන්න මිමි බලන්න පපුව මිම්ම මගේ 40ක් තියෙනවා ඒක මම 4ෙන් බෙදලා ඒකට මම අඟල් 3 කාලක් එකතු කරගෙන තියෙනවා මොකද මේ බ්ලවුස් එක ටිකක් ලූස් එකට මහර නිසා ඉන 32යි 4ෙන් බෙදුවා අඟල් 1මාරක් එකතු කරා ඒකෙදි අඟල් 1ක් යන්නේ ඩාට් එකට ඉතුරු භාගේ අපි ඊස් කියලා කියනවා ඒ කියන්නේ පොඩක් අපිට ලූස් එකට තියෙන්න ඕනේ හින්දා ඩාට් එකේ පළල බලන්න එක දෙකට බෙදලා ගන්නවා උකුල පළල අඟල් 40ක් තියෙනවා 4ෙන් බෙදුවා අඟල් 1ක් එකතු කරගත්තා උරහිස පළල දෙකට බෙදලා ගත්තා මේ බලන්න මම මේ විදිහට මේ ඩ්‍රාෆ්ටින් කරලා තියෙනවා ඒ උගලන්ට බේසික් බ්ලොක් එක තියෙනවා නම් බේසික් බ්ලොක් එකේ මේ පොඩි වෙනස්කම් ටික කරගන්න මේ බ්ලවුස් එකට උරහිස ඉඳලා පල්ලෙහාට බ්ලවුස් එකේ දිග ලකුණු කරගන්න පපුව මිම්ම මං කිව්වා වගේ 4ෙන් බෙදලා අඟල් 1ක් එකතු කරගන්න ඉන 4ෙන් බෙදලා අඟල් 1මාරක් එකතු කරගන්න උකුලෙ මිම්ම 4ෙන් බෙදලා අඟල් 1ක් එකතු කරගන්න බලන්න බ්ලවුස් එකේ දිග ඉඳලා සයිඩ් එකකින් ඉහළට අඟල් 1මාරක් ඔසවලා රස්සන්ට කර්ව් හැඩය ඇඳගෙන තියෙනවා අතේ මිම්ම මැනලා වෙනම ලියාගන්න අපිට ඒක අවශ්‍ය වෙනවා අත හදනකොට මගේ තියෙනවා අඟල් 9ක් පිටිපස අතත් ওই විදියට ලියාගන්න බ්ලොක් එක හදලි වුණාට පස්සේ පිටිපස්සේ බස් ටිකට ඉස්සරහට වගේ අඟලක් එකතු කරන්නේ නැහැ අඟල් භාගය එකතු කරන්නේ 4ෙන් බෙද්දට පස්සේ ඊනට නම් 4ෙන් බෙදලා අඟල් 1ක් එකතු කරගන්න 1මාරක් එකතු කරගන්නවා කරත් මැනලා මම මෙහෙම ලියාගත්තා පිටිපස කරත් මැනලා මම මේ විදිහට ලියාගත්තා දැන් බලන්න ওই විදිහට බ්ලොක් එක හරි ගස්ස ගන්න ඉක්මනට හරි ගස්සලා ඕපන් එකට මම තියාගන්නවා අඟල් 3 කාලක් ඉඩ තියලා රේඛාවක් ඇඳ ගන්නවා නැවත අඟල් 1මාරක් තියෙනවා යරට ෆේසින් එක විදිහට නමන්න මේ බ්ලවුස් එක සයිඩ් ඩාට් එක දාලා මහවුවාම ලස්සනයි මං එහිඳ සයිඩ් ඩාට් එක මහලා දාලා තමයි මහන්නේ ওই විදිහට තමයි නමා ගන්නෙ දැන් බලන්න අත අඳින්න යන්නේ මම ඒකට අවශ්‍ය වෙනවා අතේ දිග අත පොඩ්ඩක් ওই විදිහට නමලා ඉවරලා ගන්න උරහිසින් ඉඳලා මැණික් කටුව දක්වා ඒ වගේම අතේ මහතම ස්ථානයේ උඩ ඒකට අපි කියනවා බයිසෙප් ලයින් එක කියලා ඒ මිම්මත් ගන්න මේ මැණික් කටුව මිම්ම වටෙත් ගන්න මේ විදිහට මට තියෙනවා අඟල් 8ක් ඒක ටික උඩ මහතම තැනට අපි බයිසෙප් ලයින් එක කියනවා දැන් අතේ දිග මම අරන් තියෙනවා අඟල් 24ක් හරාට රේඛාවක් ඇඳලා ඒකේ මැණික් කටුව වටා මිම්ම මට 8ක් තිබුණානේ ඒක දෙකට බෙදලා දාගන්න නමුත් අඟල් භාගයක් වැඩිපුර දාගන්න මොකද
මගේ බලන්න ප්ලීට් එකක් තියෙනවා එතන. ඒ නිසා මම දැන් මේ එක පැත්තකට අඟල් 4 හමාරක් ලකුණු කරගන්නවා, අනිත් පැත්තටත් 4 හමාරක් ලකුණු කරගන්නවා. මෙතනට අපි ඉංග්‍රීසියෙන් කියනවා කැප් හයිට් එක කියලා. ඒ කියන්නේ උරහිසේ ඉඳලා මේ බාහුව මිම එන දක්වා උස මම අඟල් 5 හමාරක් අරන් තියෙනවා. බාහුව මිම අපි දෙකට බෙදලා දෙකට මට 14ක් තියෙනවා. ඒක දෙකට බෙද්දාම 7යි. මම මේකට තව අඟල් භාගයක් දාලා 7 හමාර බැගින් දෙපැත්තට ලකුණු කරගන්නවා. මේ පැත්තට 7 හමාරයි, අනිත් පැත්තට 7 හමාරයි. දැන් ඔය එක පැත්තක් ලකුණු කරගත්ත 7 හමාර ඒකේ හරිමයද හොයාගන්න ඔය විදිහට ටේප් එක නමලා මම මේ පෙන්වන විදිහට. අනිත් පැත්තටත් ඒ විදිහම කරන්න. දැන් ඒ මැද ඉඳලා ඉහළට රේඛාවක් ඇඳගන්න එහා පැත්තටත් ඒ විදිහට. දැන් අපි ගාව තියෙනවානේ ඉදිරිපස අත්වටයමින්ම මට තියෙනවා අඟල් 9ක්. පිටිපස්සටත් මට අඟල් 9ක්ම ආවා. ඒකත් තියෙනවා. දැන් අත මුදුන ඉඳලා ටේප් එක අරගෙන මේ බාහුව මිම්ම දක්වා මේ අඟල් 9ක් එනකල් හරියට බලන්න කොතනට අඟල් 9 එන්නේ කියලා. ටේප් එක එහාට මෙහාට කරලා හරි ගස් ගන්න පුළුවන් අත කොතනටද අඟල් 9 එන්නේ කියලා. මම මේ අත කියලා දෙන්නේ ගොඩාක් සරලම ක්‍රමයකින්. කාලේ යවන්නේ නැතුව ඒ හින්දා මේ විදිහට කරලා හදා ගන්න. අනිත් පැත්තටත් මේ විදිහට ලකුණු කර ගන්න. දැන් රේඛාවකින් යා කර ගන්නකෝ. දැන් බලන්න ඔතන ඉඳලා ඒකේ හරියට දෙපැත්තට හරියට කොටස් 4ක් යන සම කොටස් 4ක් යන විදිහට ලකුණු කරගන්න. දැන් එතන ඉඳලා අඟල් 3 කාලක් ඉහළට මේ රේඛාව ඉඳලා අඟල් භාගයක් පල්ලෙහාට. ওই පැත්තේ අඟල් 3 කාලක් ඉහළට මේ පැත්තේ අඟල් කාලක් පල්ලෙහාට. ඒක කර්ව් රූල් එක අරගෙන ලස්සන්ට යා කරගන්න. දැන් අඟල් භාගයක් පල්ලෙහාට දාපු පැත්ත අපි ෆ්‍රන්ට් එක හැටියට ගන්නවා. ඒ පැත්තත් ඒ විදිහට කර්ව් කරලා ඇඳ ගන්න. ආදුනිකයෝ තින්නේ හින්දා කරන්න පුළුවන් සරලම ක්‍රමවල ටික මම මේ ඔයගලන්ට කියලා දෙන්නම්. නමුත් හරියට ප්‍රොෆෙෂනල් කරනවා නම් අඳින විදිය ටිකක් වෙනස්. නමුත් මේ විදියනුත් මහන්න පුළුවන්. දැන් බලන්න මැණික් කටුව අපි ලකුණු කරගත්ත තැනට දෙපැත්තෙම යා කරගන්න. දැන් අතේ මැද හරියක ඉඳලා වගේ අඟල් භාගයක් ඇතුළට කරලා දෙපැත්තෙම අත පොඩ්ඩක් හැඩයට ඇඳ ගන්න. දැන් අපි කෆ් එක අඳින්න ඕනේනේ. අතේ මුදුනේ ඉඳලා අපි දැන් අතේ දිග ලකුණු කරලා තියෙනවානේ පල්ලෙහා මැණික් කටුව ඉඳලා ඉහළට කෆ් එකේ පළල ලකුණු කරගන්න. ඒක තමන්ට කැමති ගානක් ගන්න. මම මගේ බ්ලවුස් එකේ තියෙනවා අඟල් 1 හමාරක්. මම ඒ විදිහට අඟල් 1 හමාර බැගින් ලකුණු කරලා රේඛාවක් ඇඳලා ඒ රේඛාවෙන් ඒ කොටස කපලා එළියට ගන්නවා. අරගෙන වටේටම මේ ස්ලීව් එකේ මැහුම් වාසි තියාගන්න. හොඳට බලන්න මම මේ කියනදී මෙතන දැන් චෙක් කරලා බලන්න ඔය අත් වටය තියෙනවද කියලා අපේ බ්ලවුස් එකේ අත් වටයට සමාන්තරව. මගේකි අඟල් භාගයක් විතර වැඩි. දෙපැත්තේ මෙහෙමයි මගේ පොඩ්ඩක් වැඩි. මම මොකද කරේ? අතේ මුදුනේ ඉඳලා අඟල් භාගයක් පල්ලෙහාට කරලා
අත්කට ආපහු ඇඳගත්තා. ඒ වගේම අඟල් කාලක් විතර වැඩියෙන් තිබුණාට ප්‍රශ්නයක් නැහැ. ඒක අත අල්ලනකොට මේ ඇදලා අල්ලන්නේ නැතුව ටිකක් ලූස් එකට අල්ලපුවා මේ වැඩිපුර ගාන නිකම්ම නැති වෙලා යනවා. දැන් අපි කෆ් එක ඇඳගමු. මේ මුදුනට කට් මාක් එකක් දාගන්න. කොලයක් අරන් බලන්න එක දෙකට නමලා පල්ලෙහා නැම්මට තින්නේ. නැවත අනිත් ඔය වගේ ආපහු දෙකට නමන්න. නමලා අතේ මැණික් කටුව වටේ මිම්ම ගන්න, එක ගානට ගන්න. මගේ අටක් තියෙනවා. දැන් ස්ලීව් එකේ මං අඟල් භාගයක් වැඩිපුර ගත්තනේ, මෙතනදී අවශ්‍ය නැහැ. අඟල් හතරක් කියලා මම ලකුණු කරගන්නවා. කෆ් එකේ පළල මම අඟල් එකහමාරක් ගත්තේ. ඒ විදියට අඟල් එකහමාර බැගින් ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්න. ලකුණු කරලා උඩටයි සයිඩ් එකටයි මැහුම් වාසි තියලා කපා ගන්න. අනිත් පැති නැම්මට කැපිලා තියෙන්නේ. බලන්න තිග හැරපුවම නැම්මට කැපිලා තියෙන්නේ. කොලර එක බලන්න. පේප එකක් අරගෙන ඉස්ලාම මේ කරමින්ම මැනලා ලියන්න. මගේ තියෙනවා හතරහමාරක්. මම ලිව්වා කොලේක. ඒ ඉදිරිපස පිටපස තියෙන මගේ අඟල් තුනක්. එකත් මම වෙනම ලිව්වා. දැන් බටන් එක දාන ප්ලේස් එක තියෙනවනේ, මං අඟල් තුනක් ඉඩ තියලා ලකුණු කරානේ, ඒක වෙනම ලියා ගන්න. අඟල් තුන් කාලක් කියලා වෙනම ලියා ගන්න. අඟල් තුනක් නෙමෙයි, අඟල් තුන් කාලක්, සොරිය. දැන් මේ විදිහට පේප එකක් අරගෙන හරහට රේඛාවක් ඇඳලා එක පැත්තක් නැම්මට තියාගන්නකෝ, එක පිටිපස්ස හැටියට. දැන් එතන ඉඳලා ලකුණු කරගන්න ඉස්සෙල්ලාම පිටිපස කරමින්ම මාක් එකක් දාගන්න. ඒ මාක් එකේ ඉඳලා ලකුණු කරන්න ඉදිරිපස කරමින්ම. දැන් ඉදිරිපස කරමින්ම ලකුණු කරගත්ත තැන ඉඳලා අඟල් එකක් ඉහළට ඔසවන්න. ඔසවලා එය ඔය පහළ රේඛාව දක්වා ලස්සනට කර්ව් කරලා ඇඳ ගන්න. දැන් කොලර් එක කොටස් දෙකකටනේ තියෙන්නේ. මේ යට කොටස, ඒ කියන්නේ මැන්ඩරින් කොලර් එක වගේ එන කොටස. ඒකේ පළල මම අරගෙන තිනවා අඟලක් විතර. ඒ අඟල සමාන්තරව ওই විදිහට ඇඳ ගන්න. ඇඳලා ඉස්ලාම කෙලින් රේඛාවක් ඇඳලා ඒ රේඛාව පොඩ්ඩක් හැඩයට ඇඳ ගන්න. හැඩයට එළියට පැත්තට නෙමෙයි, ඇතුළ පැත්තට පොඩ්ඩක් විතර හැඩ කරලා ඇඳ ගන්න. දැන් ওই විදිහට පළවෙනි කොළ කොටස ඇඳ ගන්න. ඇඳලා දැන් මේ පල්ලෙහා ඉඳලා ලකුණු කරගන්න අර අඟල් තුන් කාල බටන් එක එන ප්‍රමාණය. ලකුණු කරලා ඒක ඔය විදිහට යා කරගෙන බලන්න ඒ දක්වා ලස්සනට කර්ව් කරලා ඇඳ ගන්න. දැන් මෙතන ඉඳලා ඔය මම පෙන්නන තැන ඉඳලා අඟල එකක් ඉහළට ලකුණු කරන්න, ඒක යා කරගන්න කොතනටද කියලා බලන්න. ඒක දෙවෙනි කොළයේ පළල අඟල් දෙකයි, මෙතන අඟල් දෙකහමාරක්. ඒ දෙකහමාර ඉඳලා එළියට අඟල් එකයි කාලක්. ওই විදිහට යා කරගන්න. ඔයාලට රූප සටහන බලපුවම හොඳට පේනවා මම මොකද කරන්න කියලා. පොඩ්ඩක් විතර කර්ව් කරලා ලස්සනට ඇඳ ගන්න. ඔය මම ලියන පැත්ත නැම්මට කපන්නේ. මේ කොටස් දෙක වෙන් කරලා කපා ගන්න. කපාගෙන
හැම පැත්තකටම මැහුම් වාසි තියාගන්න. බ්ලවුස් එකේ උගලන්ට බ්ලවුස් එක ඩිසයින් එකක් නැතුව මහන්නත් පුළුවන්, ඩිසයින් එකක් දාලා මහන්නත් පුළුවන්. මම මගේ එකට ලස්සනට ෆ්‍රිල් එකක් වගේ, ෆ්‍රිල්ස් වගේ ඩිසයින් එකක් අල්ලලා තිනේ. මම මේක කරන විදිහත් පෙන්නනවා ඊළඟ වීඩියෝ එකේදී. මම පෙන්නන ඕගලන්ට බ්ලවුස් එක කපලා මහන විදිය. මේ මෙතන කොලේකේ උල තමන්ට කැමති විදියට ඇඳගන්න. ඔය දින ඔක්කොම කොටස් ටික වටේට මැහුම් වාසි තියාගෙන දැන් අපි ඔක්කොම කොටස් ටික කපාගෙන ඉවරයි. ඉතින් ඊළඟ වීඩියෝ එක හම්බ වෙන තුරු ඔබ බලාගෙන ඉන්න මම දානවා. ඉතින් එතකල් ඔබ සැමට බුදු සරණයි, ජෙසු පිටයි. මම සන්ධ්‍යා. ලෙනිට් ඩු ඉට්.